සංගීත කතාවට ආදරය කරන ඔයාව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා අදත් මගේ වීඩියෝ එකට. ඉතින් මම අද වීඩියෝ එක තුලින් ඔයත් එක්ක කතා කරන්න සූදානමක් තියාගන්නේ එන්ගේජ්මන්ට් එකට කලින් අසේනි කරන දෙයක් සම්බන්ධවයි. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ආදරණීය මතක් කිරීමක් කරන්නට කැමැත්තක් තිබෙනවා. ඒ තමයි වීඩියෝ එක බලලා ඔයාටත් මෙවැනිම වීඩියෝස් දිනපතාම බලන්නට කැමැත්තක් ඇති වෙලා තියෙනවා නම් එහෙනම් අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙකුට දැනගන්න, විශේෂයෙන්ම share කරන්නත් අමතක කරන්න එපා කියලා තමයි මම අද වීඩියෝ එක තුලින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් කොහොම වුණත් අපිට අද මෙන්න මේ වගේ කාරණාවක් කතා කරන්නට පුළුවන්කමක් ලැබෙනවා කියලයි අද වීඩියෝ එක තුලින් සාකච්ඡා කරන්නට අනිවාර්යෙන් බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් වෙන්නේ. අසේනි කියලා කියන්නේ ඇත්තටම කියනවා නම් මේ දවස්වල නම් හැම බලාපොරොත්තුවක්ම අතහැරලා තමන්ගේ ජීවිතයට ඕන දෙයක් වෙද්දෙන් කියලා පැත්තකට වෙලා ඉන්න කෙනෙක් වෙලා. අසේනි හැමදාමත් බලාපොරොත්තුනේ අසේනිගේ ජීවිතේ හැමදේම තමන්ට ඕන විදිහට ලැබෙනවා නම් හොඳයි කියලා. හැබැයි ඕන විදිහට ලැබෙනවා නම් කියලා පැත්තකට වෙලා හිටිය කෙනෙක් නෙවෙයි අසේනි කියලා කියන්නේ. තමන්ගේ උමනාවන් වෙනුවෙන් සටන් කරපු කෙනෙක් තමයි කියන කාරණය අපිට අද වීඩියෝ එක හරහා සිහිපත් කරන්න පුළුවන්. ඉතින් ඒ දේවල් ඒ විදිහට වෙලා නැතර වෙන්නේ කියන කතාව ගැන අපිට මෙතනදී සාකච්ඡා කරන්නටත් පුළුවන්කමක් ලැබෙනවා කියන දේ ගැන තමයි අද වීඩියෝ එක හරහා සිහිපත් කරන්නට මම අවස්ථාවක් හදාගන්නේ කියන කාරණය ඉදිරියේදී පෙන්වා දෙන්නටත් මෙය අවස්ථාවක් කරගන්නවා කියන දේ ගැන තමයි අද වීඩියෝ එක තුලින් කතා කරන්නට බලාපොරොත්තුවක් ඇති කරගන්නේ කියන කාරණාව තමයි අද වීඩියෝ එක තුලින් සාකච්ඡා කරන්නට බලාපොරොත්තුවක් ඇති කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ දේවල් මේ විදියට වෙලා නැතර වෙන එකක් නැහැ. අපිට ඉදිරියේදී තව දෙයක් ගැන ඔයත් එක්ක කතා කරන්න පුළුවන් කමක් තිබෙනවා. ඉතින් ඒ ගැන පැහැදිලි කරගන්නට අරමුණක් හදාගන්නටත් මෙය අවස්ථාවක් කරගන්න ඕනි කියන එක ගැන තමයි අද වීඩියෝ එක තුලින් මම ඔයත් එක්ක කතා කරන්නේ. කොහොම වුණත් ඔයාලට පැහැදිලි කරන්න ඕනේ මේ දේ ගැන. ඒ තමයි අනිවාර්යයෙන්ම අසේනේ එන්ගේජ්මන්ට් එකට කලින් දවසේ කාටවත් නොකිය තීරණයක් ගන්නවා. ඇත්තටම කියනනම් පළවෙනි දවස්වල මෙයා මේ තීරණය ගත්තේ නැති එකටත් ලොකු හේතුවක් බලපෑවා කියන කාරණය අපිට අද වීඩියෝ එක හරහා සාකච්ඡා කරන්නට පුළුවන්කමකුත් තිබෙනවා. ඉතින් මේ දේවල් මේ විදියට වෙන අතරතුර කාලෙදී ඔයාට කියන්න ඕනේ මට මෙන්න මෙහෙම කාරණයක් අමතක කරන්නම නොහැකි කියන කතාව විතරයි. ඉතින් මේ ගැන මම මේ විදියට මේ වෙලාවේදී කතා කරගෙන යද්දී ඇත්තටම කියනවා නම් කියන්න වෙන්නේ තව පුදුම හිතෙන කාරණාවක් ගැන කියන එක අපිට අමතක කරන්නම පුළුවන් කමක් නැහැ කියලයි අද වීඩියෝ එක තුලින් සාකච්ඡා කරන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ ඇත්තටම අසේනි ආවට පස්සේ මහිගේ අක්කාත් පුදුම වෙනවා. නමුත් ආදරෙන් බාරගනේ.